රට මහනවා පසුගියදා ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වූ රොනී ලීච් මහතා දිවි ගමනේ සමුගත්තා. ඉතින් ඒ මහතාගේ මේ හදිසි වියෝව සම්බන්ධයෙන් ඔහුගේ කලා ලෝකයේ මිතුරු මිතුරියන් කීවේ මේ වගේ සංවේදී කතා කිහිපයක්. කොරින් අල්මේදා මහත්මිය, රොනී අයියාගේ මරණය පිළිබඳව ඇත්තටම ලොකු කණගාටුවක් තියෙන්නේ අපේ එන්ටර්ටේන්මන්ට් ෆීල්ඩ් එකට වෙච්ච ලොකුම පාඩුවක් තමයි රොනී අයියාගේ නැතිවීම. රොනී අයියා සහ මම මුලින්ම හඳුනගන්නේ පොඩි කාලේ ටැලන්ට් කොන්සර්ට් එකකදී. ඒ කාලේ අපේ පවුල් දෙක හොඳින්ම හඳුනෙනවා. මම ෆ්ලෑෂ් බෑක් සහ ජයශ්‍රී එක්ක මාසික සංචාරයක ඉඳලා පැරිස්වල ඉන්නකොට තමයි රොනී අයියාගේ මරණය ආරංචි වුණේ. රොනී අයියා කියන්නේ මනුස්සකමින් පිරුණු ඉතා හොඳ මිතුරෙක් කියලා කියන්න පුළුවන්. ඔහුගේ අහිමිවීම මට නම් දරාගන්න බැරි තරං. රොනී අයියා ස්වර්ගයේ ඉපදේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුනිල් පෙරේරා මහතා, රොනී මම හඳුනගන්නේ 1970 වසරවලදී. සංගීත ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්නත් කලින් ඉඳලම අපි හොඳින් හඳුනිනවා. ඊට පසු කාලයකදී රොනී ඕමාන් වල රැකියාවක් සඳහා යොමු වුණා. ඒ අතරේදී ජිප්සී සංගීත කණ්ඩායම ඕමාන් සංචාරයක නිරත වුණා. ඒ වෙලාවේ රොනී සින්දු දෙක තුනක් කිව්වා. එතනදී පියල් කිව්වා රොනීට ලංකාවට ඇවිල්ලා ජිප්සීස් එක්ක වැඩ කරමු කියලා. රොනී ලංකාවට ආවට පස්සේ තමයි 1990 තට්ටියා සින්දුව කළේ. රොනීගේ බිරිඳගේ අකමැත්ත මත තමයි තට්ටේ ගාලා තට්ටියා සින්දුව කළේ. ඒ සින්දුව අතිශය ජනප්‍රිය වුණා. තට්ටියක් එක්ක රොනීට අනන්‍යතාවයක් ඇති වුණා. ඊට පස්සේ අපේ සින්දුවල වේදිකා රංගනයන් සඳහා රොනීව එකතු කරගත්තා. හාස්‍ය උත්පාදන්න පුළුවන් හොඳ හැකියාවක් රොනීට තියෙනවා. රොනීගේ අභාවය අපිටත් ලොකු පාඩුවක්. ප්‍රසංගවලදී රොනී සහ ජිප්සීස් හොඳින් ගැලපුණා. ජිප්සීස් සංගීත කණ්ඩායමට රොනී නැති එක ලොකුවටම දැනෙයි. රොනී පුද්ගලයෙක් හැටියට ඉතා හොඳ සුන්දර මිනිසෙක්. රොනී සමාදානයේ සැතපේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කීර්ති පැස්කුවල් මහතා, රොනී ලීච් මහතා ගායක ගායිකාවන්ගේ සංගමේ ක්‍රියාකාරී සමාජිකයෙක්. ඕනෑම අවස්ථාවක පැකිලීමකින් තොරව සංගමේ වැඩවලට ඔහු දායක වුණා. රොනී ලීච් මහතාගේ අභාවය කලා ශේෂ්ත්‍රයට වගේම අපේ සංගමයටත් ලොකු පාඩුවක්. මෙවැනි කලාකරුවන් ශේෂ්ත්‍රය තුළ හරිම අඩුයි. විනෝදේ, ගායනයේ, රංගනයේ වැනි හැම අංශයකින්ම දක්ෂතා දක්වන ශිල්පීන් දැන් බිහි වෙනවා හුඟක් අඩුයි. මගේ රොනී පිළිබඳ මතකය හුඟා දීර්ඝ කාලයකට විහිදෙනවා. මම සංගීත කණ්ඩායම්වල වාදනය කරන කාලෙත් ඔහු ගීත ගායනා කළා. ඔහු විදේශගත වෙලා හිටපු කාලෙත් ඒ රටේදී රැකියාව කරන ගමන් මගේ සංගීත ප්‍රසංගවලට ඔහු ගීත ගායනා කරලා තියෙනවා. ලංකාවට ආවට පස්සේ තට්ටයා ගීතයත් සමඟ ඔහු අතිශයින් ජනප්‍රිය වුණා. ඔහුගේම නිර්මාණ කලා රංගනයට එකතු වුණා. මොකද හාස්‍ය දනවන රංගනයන් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම රොනී හොඳ සමාජ සේවකයෙක්. නිතරම ආරෝග්‍ය ශාලා, මහල්ලු නිවාස සහ ළමා නිවාස මෙන්ම අංගවිකල පුද්ගලයින්ගේ නිවාස වෙත ගොස් එම ප්‍රේක්ෂකයන් පිනවුවා. ගායක ගායිකාවන්ගේ සංගමයේ විදියටත් රොනීගේ හොඳම මිතරෙකු සහ සගයෙකු ලෙසත් ඔහුගේ මරණය පිළිබඳ සාතිශ්‍ය සංවේගය පළ කරනවා. ඇනස්ලි මාලේ වෙන මහතා, රොනී ලීච් කියන්නේ මගේ හොඳම මිතුරෙක්. මං අවුරුදු ගානක් තිස්සේ ඔහු ආශ්‍රය කරනවා. සංගීත ශේෂ්ත්‍රයේ පැත්තක තිබ්බත් අපේ මිත්‍රකම සහ පවුල් දෙක අතර ලොකු සම්බන්ධයක් තිබුණා. මේ වෙලාවේ අපිට හරිම ලොකු කණගාටුවක් තමයි තියෙන්නේ. ලංකාවේ එන්ටර්ටේන්මන්ට් ෆීල්ඩ් එකට වැදුණු ලොකු පහරක් කිව්වොත් නිවැරදි. රොනී මාත් එක්ක ප්‍රසංග රැසකට සහභාගී වෙලා තියෙනවා. ඔහුගේ මිත්‍රකම තවත් කෙනෙකුට සම කරන්න බැරි තරම්. මම හුඟක් දුක් වෙනවා. වගේම මම විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ හැමෝම රොනී ලීච් කියන අතිදක්ෂ ගායකයාගේ සහ නළුවාගේ මරණය පිළිබඳව දුක් වෙනවා නොඅනුමානයි. රොනී අපාතරම නැවත ඉපදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අමල් පෙරේරා, රොනී අයියාගේ අභාවය ඉතාම කනගාටුදායක සිද්ධියක්. මොකද ඔහු ශේෂ්ත්‍රයේ සෑම කෙනෙක් සමගව ඉතාම සුහදව සිටි නිසා ඔහුගේ අඩුව හොඳින්ම දැනෙනවා. ඔහු අවසාන වරට මට හමුවන්නේ මේ සංචාරයේම ඔස්ට්‍රේලියාවේදී. මමත් ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා හිටියේ. මම නිදාගෙන ඉන්නකොට රූම් සර්විස් කියලා දොරට තට්ටු කරලා මට විහිළු කරලා ගියා. එදා තමයි රොනී අයියා මට අන්තිමට හමු වුණේ. මෙවැනි අකල් මරණ අපට දරාගන්න හරිම අමාරුයි. රොනී ලීච් කිව්වම අපේ රටේ ජනප්‍රිය වුණේ ගායකයෙක් විදියට විතරක් නෙමෙයි, හාස්‍යජනක රංගන ශිල්පියෙක් විදියටත් ඔහු ඉතා ප්‍රසිද්ධයි. රොනී අයියා ගිය තැනක ඔහුට හොඳින් ඉන්න ලැබේවා. ඔහුගේත් මගේත් ආගමේ හැටියට මම ඔහුට ජේසු පිහිටයි කියලා කියනවා. චාන්දනී හෙට්ටිආරච්චි මහත්මිය, කරුවෙක් විදියට රොනී ලීච් ලොකු දෙයක් කරලා තියෙනවා. රොනීගේ වටිනාකම වෙන රටවල අයට පවා දැනිලා තියෙනවා. ඒ වගේම තමයි ඔහු හොඳ ඉදිරිපත් කරන්නේ, හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක්. හැමෝටම එක විදියට සලකන කෙනෙක්. කලාකරුවෙක් විදියට තමන්ගේ තැන ආරක්ෂා කරගන්න එක හරිම අමාරුයි. හැබැයි රොනී වසර ගණනාවක් තිස්සේ තමන්ගේ
තැන ආරක්ෂා කරගත්තා ඔහු මේ තාක් ආපු ගමන ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මේ වගේ අකල් මරණයක් කාටවත් වෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඔහු හොඳ පෞල් ජීවිතයක් ගත කළා. ඒ අතින් ඔහු අංග සම්පූර්ණ කලාකරුවෙක්. ඔහු මියගිය පුවත ගැන ඇහුවාම ඇත්තට මගේ ඇස්වලට කඳුළු ආවා. හරිම දුක්බර අවස්ථාවක්. මෙච්චර ඉක්මනට ඔහු යයි කියලා හිතුවේ නැහැ. නලින් පෙරේරා මහතා, මම රොනී එක වැඩ කරන්නේ අවුරුදු 20කටත් වැඩි කාලෙක ඉඳන්. මුලින්ම අපි එකතු වෙලා මේරියන්ස් කෑලි කියලා කැසට් එකක් කළා. එදා ඉඳන්ම අපි එකට ලංකාවේ වගේම විදේශ ප්‍රසංග ගණනාවකටම සහභාගී වුණා. හරිම විනෝදකාවී, ඒ වගේම සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවත් වුණු කෙනෙක් තමයි රොනී ලීච් කියන්නේ. රොනීට ලොකු ලොකු හීන තිබ්බේ නැහැ. අද කාලේ හැමෝවම සතුටු කරන්න පුළුවන් මිනිස්සු හරි අඩුයි. හැබැයි රොනී ඒ වගේ චරිතයක්. හැමෝම හිනස්සනවා. එයාගේ පළමුවැනි හාර්ට් ඇටැක් එක ආපු වෙලාවේ ඔපරේෂන් එකක් කළා. ඒ ඔපරේෂන් එකෙන් පස්සේ ඔහු ගොඩක් ප්‍රවේශම් වුණා. හැබැයි විහිළු තහළු වල අඩුවක් උනේ නැහැ. ඇත්තටම මේ මරණය ගැන මම ඇතුළු මේරියන්ස් බෑන්ඩ් එකේ හැමෝම දුක් වෙනවා. ඒ වගේම මේරියන්ස් බෑන්ඩ් එකේ සියලු දෙනාම ඔහුට ස්වර්ග සැපත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමන්ද සිල්වා මහතා, මම රොනිව අඳුනගත්තේ 1978 දී. ඔහු ඇත්තෙම සුන්දර චරිතයක්. එතුමා තරම් සිනමාව ගැන දන්නා ගායකයෙක් මම මීට කලින් දැකලා නැහැ. තේග දිල්ම ගායනයට මගින් පස්සේ ආපු පුරුක තමයි රොනී ලීච් කියන්නේ. ඔහු කොමඩි පැත්ත එකමයි ශේෂ්ත්‍රයට ආවේ. ගායන ශේෂ්ත්‍රයේ ඒ පැත්තට එන්නම කඩාගෙන වැටෙන මේ වගේ කාලෙක ඔහුගේ මේ අභාවය ශේෂ්ත්‍රයට සිදුවෙච්ච ලොකු පාඩුවක්. ඒ ගැන ඇත්තටම ලොකු කනගාටුවක් තියෙනවා. ඔහු කාටවත් බනින කෙනෙක් නෙමෙයි. මම එයාට වැරද්දා කිව්වත් එයා හිනා වෙනවා. කතාවක් තියෙනවනේ, හොඳ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන කාලය අඩුයි කියලා.